නායක විදිර හරිම සතුටුයි මුලින්ම කියන්න ඕන ෆස් මැච් පැරදුනා හැබැයි අන්තිම බෝලෙන් ඒකත් මං හිතන්නේ ටයිට් ගේම් එකක් ඉතින් මං හිතනවා මැච් තුනේම කම්පිටිටිව් ක්‍රිකට් එකක් අපි සෙල්ලම් කරා මොකද මැච් තුනේම අන්තිම ඕරණක මැච් එක ගිහිල්ලා අපි දිනුවා දෙකක් ඉතින් ඒක තමයි මම නායකෙක් විදිර බලාපොරොත්තු වෙන්නේ ගොඩක් සතුටුයි ඔව් මගෙත් එයා තමයි මේන් බෝල ඉදිරින් ඉතින් සමහර වෙලාවට ප්ලේස්ලට ඔය වගේ වෙනවා පොඩි පොඩි දේවල් මොකද ඒක ලොකුවටම දැනුන්නේ නැහැ අපිට ධනංජය අයියා හොඳට බෝල් කරා ඇන් මම ඕස් කීපයක් දැම්ම ඉතින් මං හිතනවා එයා තා මැච් තුනයි ඉතින් බලනවා එයාගේ උපරිම දේ ඊළඟ තරඟේදී හෝ ඊළඟ තරඟ කීපයේදී ලබා ගන්න. ඔව් මං හිතන්නේ හැම කණ්ඩායමක්ම ඔක්ෂන් එකේදී හොඳ ප්ලේස්ල තෝරගෙන තිනවා ඒක තමයි ප්‍රධානම හේතුව. ඒකත් අතරම පිචස් වල මං හිතන්නේ අපි පහුගිය කාලේ ලංකාව තුල සෙල්ලම් කරද්දී මේ වගේ පිච්චල ඉතින් ඔයාලා දකින්න ඇති ඒ දවස්වලත් ලොකු ලකුණු සංඛ්‍යාවක් ගියා ටයිට් මැචස් ගියා ඇෆ්ගනිස්තාන් බංගලාදේශ සීරීස් වලත් එහෙ ඒ වගේම දැන් පිච්චසුත් ගොඩක් හොඳයි ඒක නිසා තමයි මේ වගේ ටයිට් ගේම්ස් යන්නේ මම හිතන්නේ ප්ලේයර්ස්ලා විදියට ප්‍රෙෂර් සිටුවේෂන් වල පර්ෆෝම් කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ මේ වගේ පිච්චස් වල ගහන්න ඕනේ මොකද ගොඩක් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා මේ වගේ පිච්චස් වල ගහද්දි ඉතින් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා එහෙම තියේවි කියලා දැනට මම ගොඩක් සතුටුයි පර්ෆෝමන්ස් ගැන අද වුණත් මැච් එකේ නොක් එකක් දුන්න රයිලි රොසෝ එයා පළවෙනි තරඟ දෙක ෆේල් වෙලා හිටියේ මං හිතුවා එයාට තව තරඟයක් දීලා එයාගේ අන්ඩර්ලයිට් මැච් එකක් එයාගේ හැව ගහලා තියුනේ නැහැ ඉතින් මං හිතුවා එයාට අන්ඩර්ලයිට් මැච් එකක් දීලා එයාගේ උපරිම දේ ගන්න ඉතින් මං හිතපු විදිහට ඒ දේ වුණා අනිත් ක්‍රීඩකයොත් එහෙමයි ශම්සි ගැන කතා කරොත් මට කණ්ඩායමේ බැලන්ස් එක නිසා තමයි තාම කණ්ඩායමට ගේන්න බැරුණ හැබැයි මම බලාපොරොත්තු වෙනවා එයාගේත් උපරිම දේ ගන්න ඉදිරි තරඟවල ඉස්සරින් මං ටික ටික බෝල් කරා ඉතින් දැන් ට්‍රයි කරනවා නැවත පන්දු යැවීමට රිද්මයට එන්න මොකද ඒක මං හිතනවා කණ්ඩායමට ලොකු වාසියක් වෙනවා කියලා අපේ ප්‍රධාන පන්දු යවන්නේ සමහරක් දවසකට හොඳින් බෝල් කරන්න බැරි වුණොත් මං හිතනවා මට ඒ කාර්ය කරන්න පුළුවන් එතකොට මං හිතනවා අපේ ඉන්න නායකයන්ට ඒක ලේසියක් වෙයි කියලා